ಅವ್ರದು ರೆಡಾ ಹಾಕಟ ಏತದಿ ಜೂಲಿಯಸ್ ಸೀಸರ್ ಹಟಂಗರಲ ಗೋಲ್ ದೇಶೆ ಯಟತ್ಕರಗತ್ತ ಗೋಲ್ ದೇಶೆ ವೆಟಿಯು ನಿದಾಸ ಇಲ್ಲಲ ಒಚ್ಚರ ಕೆರಲಿ ಗವ್ವ ವೆಡಕ್ಕುನೇನೆ ನೀ ಅತರಿ ಕೆರಲಿ ನಾಯಕಿಯು ಮೆಹಿಮ ಕಲ್ಪನಾ ಕರನು ನೀ ಸಟಂ ವಲಿನ್ ನಂ ವೆಡಕ್ ವೆನ್ನಿನೆ ಅಪಿ ಸಾಕಚ್ಚಾ ಮಗಟ ಬಹಿಂಟೋನ್ ಏಮ ಹಿತಲ ಸೀಸರ್ಗೆ ದೀಪಾಮುಲ ಆಯುಧ ಅತಹರಿಯ ಗೋಲ್ ದೇಶೇಮ ಯಟತ್ಕರ ಗತ್ತಟೆ ಸೀಸರ್ತ ಏಕ ಗಮಕ್ ಯಟತ್ಕರ ಗಂಟ ಬೆರೆಯುನ ಯಟತ್ಕರ ಗಂಟ ಬೆರೆನ ವಟಕರಗಿನವತ್ ತಿಂತೋಣ ಕೇಳ ಹಿತಬು ಸೀಸರ್ಗೆ ಹಮುದಾವ ಗಮ ವಟೇ ಕಂದ ಉರು ಬೆಂದ ಮೇ ರೂಪೇಂ ಪೆನಿನ್ನಿ ಈ ಪಪ್ಪಂಗೆ ಗಮೈ ಪಪ್ಪಂಗೆ ಗಮ ವಟಾಗೆತುನು ಅಪೇ ಕಥಾವೇ ವೀರ್ಯ ಸೂರ ಪಪ್ಪ ತಮೈ ಮೇ ಇನ್ನಿ ಏಕ ದವಸಕ್ ಮೇ ಸೂರ ಪಪ್ಪ ತನಿಯಮ ದಡೇ ಮೇ ಅಂಟ ಪಿಟತ್ತುನ ಸೂರಪತ್ತೇ ವಿಜಹಟ ಎನವ ನೇದ ಔ ಔ ಮಂ ಕೇಮಟ ಎನವ ರೋಮನ್ ಕಾರ್ಯ ಟಿಕ ಪಟಿ ಕೆಳಗಿನೋ ವಾಗಿ ಅಯ್ಯೋ ಮೊಕ್ಕದ ಉಣು ನೀ ಅದರಿ ರೋಮ ಸಿಂಪತಿ ನಿಧಿ ಕುಂಬ ರಾಜಕಾರಿಯೇ ದಿನವ ನಾ ಫ್ಯಾಮಿಲಿಯ ಸಿಂಪತಿ ತುಮನೆ ಮೊರಟಿಗೆ ಸೆಬೆ ಫ್ಯಾಮಿಲಿಯ ಮಾಟು ಮಕ್ಕೋ ಮಾಟು ಅಡ್ಡು ತೀನು ಕಟ್ಟಿ ಆವಡ ಮಗದಿ ಮನೋಹರಿ ಉನಾದ ರೋಮನ್ ಕಾರು ಹಂಬ ಉನಾ ಅದ ಮಗೇ ಅರಿಷ್ಟಮನ ದವಸ ಯಮುದ ಜಿಂ ಪಪ್ಪ ವಿಧ ಪಪ್ಪ ಹಂಬವೆನ್ ಯಮು ಜಿಂ ಪಪ್ಪ ಯಮು ಯಮು ಹೆಬೈ ಕ್ಯಾಮ ಹಕ ದಾನ ಕನಂಗ್ ಏ ತರಂಗ್ ಹೊಂದ ವಡಕ್ ನೆಮೇಯಿ ಜಿಂ ಪಪ್ಪೆ ಅಹನೋ ನೇದ ವಿಧ ಪಪ್ಪ ಕಹೇ ಕೊಲ ಕಪಟ ಲಾಂಟೆ ವಿಧ ಪಪ್ಪೆ ಅದೇ ಹೆಬೇಟ ಮೇ ಬೋರ್ವಟ ಮೊಡಾಟ ಕ್ಯಾ ಗಾಡವಾದ ಮಂದಾದೆ ನೆತ್ತೇ ನೋಡೇದ ಬಾಕಿ ಹತ್ತಾದ ಕ್ಯಾ ಕುನಾನೆ ಸಭಾವೆನ್ನ ಮೇದ ಪಾಪ್ರೆ ಅಂಗ ಆವೆ ಅರಿಷ್ಟೆ ಇಲ್ಲ ಕಂದ ಕ್ಯಾ ಗಾಡೆ ಪಾಯೆ ಕ ರಹಾದ ಪ್ಯಾ ರಾತ್ರೆನ ಕೊಟ್ಟ ಮೇಕ ಮೇವಿದಿಯಟ ಹೆಲಿಗಾಂಡ ಓಣೆನೆ ತಂ ಕೆಟ್ಟಿಗೆ ಹೆಂಡ ಬಾಳೆನು ಎತ್ತ ಕೊಟ್ಟ ಗುಣೇನೆ ಮೇಕೆ ಮೂಲ್ವ ತೋರುವನ ನೆತ್ತಿವೆಲ ಏವು ನಾಟ ವಿದ ಪಪ್ಪಗೆ ವಿದ ಪಪ್ಪಟ ಮೇಕ ಪರಂಪರಾನುಗತವೇ ನವ ಕಟಪಾಡಮಿ ಒಕೆ ತಿದ್ದಾನೆ ರಹವೆಂದೆ ಏವು ನಾಟ ಏಕ ಅವಶ್ಯಮ ವೆನ್ನೆ ಅದ ಬಹಾರಿದ ಕಿಲ ಬಲಂದ ನೇ ಜಿನ್ ಪಪ್ಪೆ ನೇ ಒಯಾ ಪೊಡಿ ಕಾಲೆ ಮೇ ಕಲ್ ದೇದ ಮೆಟ ವೆಟಿಲ ತಿಯನ ವಾಯೆ ಹಿಂದ ಒಯಾಗೆ ತಕ್ತಿಯ ನೆತ್ತಿ ವೆನ್ನೆ ನೇ ಬರು ಎಟ ಅರಿಷ್ಟ ಮೊನ್ನೆ ಮೊಕ್ಕತದ ಸಕ್ತಿಯ ಆವದ ಕಿಯಲ ಬೆಳುವತ್ ನರಕದ ಹೊಂದಾಯ್ ಬಲಮು Thank you.
මගේ සුදු හෙද පස්සේ වෙලාවකට රෝමන් කාලේ වගේ මට දුකත් හිතෙනවා මේ අපරේ කඳ උරේ කට්ටිය රැස්වීමක් පවත්වනවා මුන් දිගින් දෙකටම අපේ කොටු බැම්මට පහර දෙනවා ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් අපේ හතර දෙනෙකුට පහර දෙනවා නම් අපිට වෙන්නේ දුවන්නයි උන් දෙච්චර හයින්නේ කොහමද කියලා අපි හොයාගන්න ඕන කටවා ගන්නවා ඕකයි මාත් කියන්න හැදුවේ හොඳයි ඔත්තු බලන්න කවුද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ හැම දෙයක්ම පැමිණි වගේ ඒ නිසා එක්කෙනෙක් තෝරගන්න සංගීත පුරුතලංගයක් තියෙනවා මට හිතාගන්න බැරි මොකද රෝමන් කාලේ කාලෙකින් මේ පැත්තේ ආවේ නැත්තේ කියලා හැමදෙනාම මතක ඇතුව අරිෂ්ඨ බොන්න ඕනේ තේරුණාද අපේ ලොකු පප්පට ජය වේවා ජය වේවා මේ ලොක්කා මට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ජිම් පප්පා මට අරිෂ්ඨ දෙන්නේ නැතුව වෙද පප්පා හරිම අසාධාරණයක් කරන්නේ මගේ ඇඟට නිකන් පණ නෑ මගේ ඉන්නලා හමාරා යෝන් සරිගම කන්නාවා එහෙනම් මං අපේ විහිලියන් වලින් සින්දුවක් කියන්නම් ඩක් කලියෝග පප්පවා ගමපත් පැන් යනවා උන් ඔයාව දැක්කාම ඇවිල්ල බේරගනි තේරුණයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගමට ගෙනියයි ඔයා ගන්නවා ඒගොල්ලන්ගේ සුපිරි ශක්තිය රහස එහෙනම් ඕන් මං ඇත්තම කිව්වා මට තේරෙන්නේ ගමට අරන් යනවා උන් ලනුව කයි කියලා හිතනවාද මේ අත කුඩු වෙනවා හනෝ හිමින් හෙමින් යනවා මෙහෙම අසාධාරණයක් මෙච්චර කටේ ඉඳදී මාවම නේ මුන් තෝරගන්න ආපු ගමන් ජූලියස් අයියට මම ප්‍රෙස්සමක් ගහන ඉන්නකෝ කාලෙකින් ෆයිට් එකක් දුන්නේ රෝමන් කාර්යෝ කොටු ඇතුළටම වෙලා ඉන්නේ ඇවිත් දැහුවා නම් ඉවරයිනේ කාලෙකින් ඇඟපතේ හිරි අරගන්නත් බැරි වුණා නවතිනෝ මොකක්ද ඒ සද්දේ? ඩංගුවල් සද්දයක් නේද? තාහන නැගලා හැංගෙමු. තාම කොච්චර දුරක් යනකම් මේ කෝලම නටන්න ඕනද? කටවා ගන්න නොදවන්නේ. බය වෙන්නේ නැතුව ඉන්නවා. ගුටි කෑවොත් ගුටි ගන්න අපි නේ. රෝමන් කාරයෝ. අපේ ජාතික කල්ලගෙද? මොන්නගෙන්න කන් ඉඳලා ආපෝතේ දැක්කහමුද
අදබෑ පරක් වෙනවා එන්න යාළුවා අනේ අපේ මෙහෙයුම සාර්ථකයි අනේ ඔය දංවැල දැන් ගලවලා දාමු ආයුද නැතුව මේ දංවැල් ගලවන්න බෑ ආයුද මේව ගලවන්න මොකටද ආයුද ඔය කවුද මට කියන්නේ කාල තාලියෝගිය කියලා කියන්නේ ගමේ කට්ටිය ඔඩේසියාවෙන් ආවේ ඒ ගෝල් කාර්යෝයි රෝමන් කාර්යෝයි සාමෙන් ඉන්නවනේ සාමෙට කිවිසුමක් නම් ගැහුවා තමයි ඒ වුණාට රෝමන් කාර්යෝ හිතන් ඉන්නේ මං ඔත්තු කාර්යෙක් කියලා මට ඔත්තු බලන්න බෑ රෝමන් කාර්යෝ නම් හැබෑ මෝඩයෝ තමයි නැත්තං ඔහොම හිතයියි නීරෝධාර සෙබල පිරිස සාර්ථක මෙහෙයුමකින් පස්සේ කඳ උරට පැමිණෙනවා පෙම්බදිතුමනි උන් කට්ටිය ආවා අපිට ගැහුවා අරන් ගියා ඇඟරි දෙනවා එච්චරයි බෑග් අපේ ජයග්‍රහණයක් මේක නම් අපේ ජයග්‍රහණයක් තමයි ඒ වුණාට සපත් දෙකක් ආපහු වරන් දෙන්න ඕනේ තින් කොටා ප්‍රහස හොයාගත්තු නැත්තම් කටු කුඩු සිංහයාට කන්න දාන්න නැද්ද පව්යා අර පේන්නේ අපේ ගම කලියුගට බය වෙන්න දෙයක් නැහැ ඒ රෝමන් කාර්යෝ නැහැ අනේ හොඳා ඒ පේනවද දුරපප්පයි ජිම්පප්පයි කාව දෙච්චකගෙන එනවා කවුද දන්නේ නේද අපි ගිහින් ලොකු පප්පා හම්බෙමු. කොකෝ රෝමන් කාර්ය, ඔය රෝමන් කාර්යෙම අල්ලගන්න යන්න දෙන්න එපා. ඒගොල්ලන්ට බේරෙන්න දෙන්න එපා. අල්ලගන්න. යමු ඇතුළට. ඔහේව මං සාදරයෙන් පිළිගන්නු. මේක ගෙදර කියලා හිතන්නකෝ. සෑබදෙ. ආ. සෝදේ. එනම් මංගානේ ඉලිගැනීමේ ඊටයක්. හොඳයි මං ගෙහෙන් එන්න. ඔයලා බලන්න ඕන මොනවද මේකලංගේ ආයුද කියලා. මේ අංකුල අංකු. මේකේ න පොඩක් ඉන්න. අලි බිත්තර කාලද මන්ද මෙච්චර හයිය. මෙතන ලොකු උප්පර වැටියක් තියෙන හොයා ගන්න ඕන. කැමලස්ටි කලියුගයා. ඉවෙන්ද ඉස්සෙල්ලා එන්න. රොසුරෝ. රොසුරෝ. ඔයගොල්ලන්ට කොහෙන්ද ඔච්චර හයිය? මොකද්ද ඔකේ රහස? ඒක නම් කියන්න බෑ. බලාගෙන ඉන්න ඔය කෑම හිතල වෙන්නේ ඉස්සලා කනවා. ඔයගොල්ලන්ට මතේ රහස කියන්න බෑ. කියවන්නේ බෑ කියලා. වැඩේ කැතයි. තමන්ගේ ජාතිය ආයගෙම්ම රහස් අංගනවා. ඕක දැනගත්ත නම් මම රෝමන් කාරයන්ට ගහලා ගෙදර යනවා. දැන් යන්න බෑ. මට හරිම කනගාටුයි ඔයගොල්ලෝ මේ වගේ දේවල් කරන එක ගැන. මොකද කරන්නේ? මොනා කරන්න? මේ කැමරෙත් අපි කාලා දාමු. අනේ මට අම්මා ඕනේ. අපි වෙන පප්පා හම්බෙමු.
ඒ පාද මොනවට දාගේ බඩ නෙමෙයි මේ අපේ අලුත් යාළුවට අපේ රහස දැනගන්න ඕන කියන්නේ ඒක රහසක් එහෙනම් කියන්න බෑ සීය මට ගමට යන්න ඕන නැත්නම් රස්සාව ගහලා යන්න සාව ගහලා යනවා මොකද්ද ඔය රස්සාව රස්සාව මම සුද්දන්ට මග පෙන්නනවා නැත්නම් උන් එහෙම හැ ගිහිලා නැති වෙනවනේ දන්නේ නැද්ද පිට රටින් ඇවිල්ලා අම්මලා තාත්තලා හොයනවා උන් ඊට පස්සේ බෑ කියන්නේ බෑටි හින්දා රහස කියන්න බෑනේ තියාගන්න ඕක පරිස්සම් කරලා තියාගන්න හැබැයි මම උන් ගියා රෝමන් කාරයන්ට අහු වුණත් එහෙම වට කරන්න දෙයක් නැහැ උන් මාව සිංහයන්ට කන්න දා එතකොට වාට තමයි වග කියන්න වෙන්නේ මං කෑ ගහලා කියනවා සිංහගේ රහසින් ඉඳයි මෙහෙම උනේ කියලා ඉඳලා බලන්න මොකද බලන් ඉන්නේ මගේ අම්මා සීයාව හොයාගෙන එතකොට උත්තර දෙන්න වෙයි උන්ට ගෙන්න ලේසියෙන් ගැලවෙන්න වෙන්නේ සීයේ ඕම් කිව්වා කාරදර කාරේ එන්න කියනවා ඒ කලියුගයා ලන්නේපා ඕම් ඉන්නවා යුවම අහලා මෙහාට එනවා ආන්නේ හොඳයි එහෙනම් මම හරි පෙන්නන්නම්කෝ ඒකෙන් ටික බොන්න දෙන්නම්කෝ බොන්න දෙනවද අනිත් අයට කිව්වා නම් ඒකෙන් ටිකක් විවාහම කරදරයක් නැතුව ගමට යන්න පුළුවන් වෙනවා. හැබැයි මේකේ බලේ වැඩි වෙලා තියෙන්නේ නැහැ. ප්ලීස් වැඩි වෙච්ච එලක් වගේ. ආව්. මහා මේරු පර්වතේ මිදිකලා මම නන්නනනේ නා බලාගන්න මල්ලේ මගේ වැඩ බලේ ලැබුණට මේකට මොලේ නෑ නේද මේ කට්ටිය ලේසි වෙන්නේ නටන්න දැන් ඔය නටුම පටන් ගන්නවා පටන් ගමු නඋන ඉන්නියද දැන් මම ඉන්නියද දැන් මම ඉන්නේ දකුණ පැත්තේ. කොහොමද බලන්නේ? අල්ලන්න නැදනවා කො. පැත්තේ අත දෙන්න. දැන් ඇවුලෙන් අඳින්න මොකද ඇවුල? දැක්කනේ දැන් රවුල වවන්න මහන්සි වෙන්න ඕනේ නෑ. රවුල ගත්තා, අලව ගත්තා. ඕක තමයි අල්ප ඉස්ටයිල් එක. මේ අපේ එකෙක් නෙමෙයි, රෝමන් ඔත්තු කාරෙක්. අල්ලන්න බලා. වැඩක් නෑ මෙනි හට අපි අරිස්ටෙඩ් වුණානේ.
ඔය අරිස්තේින්ද තමයි මේ කරදරේ. ඉතින් මම මොනවා කරන්නද ඔහෙනේ ඉල්ලලා හිටියේ ඕනමයි කියලා. ආ ඒක අල්ලලා දාමු. මිනිහ වැඩි දෙයක් දැනගත්තේ නැහැ. අනික බලේ එච්චර තියෙන්නේ නැහැ. අපලගෙන් පණකින්ද බේරගත්ත කලියුගයා බලකොටුවට දිව්වා. තැම්පතිතුමා මං ආවා අරුන්ගේ රහස හොයාගත්ත ඒක මැජික් අරිෂ්ටයක් ඒක බිව ෆුල් පවර් දෙනවා ඒ අරිෂ්ටේ මේක ඇතුළෙන් දෙන්නේ කොහමද අපි එළියට යමු කලියුගයා බලා ගන්න ඕන ඔය අරිෂ්ටේ බිව්වහම මොකද වෙන්නේ කියලා ගහනවා ඔය කිව්වට හීන් කොටාට මට ගහන්න බෑ මට ගැහුවොත් මම ගහනවා උසල පොළවේ තේරුණාද අරිස්ටි අරගෙන බොහොම බඩගිනිය බලන්න එනවා එනවා මම එන්නේ රිවර්ට් වෙන්න හොම්බර රිවර්ට් කරනවා අත්තමයි වැටෙන්න මොකද එනවා ඔබේ අදහස හොඳයි ඒ කලියුගයා එකට කැමති නෑ ඒකයි ප්‍රශ්නේ ප්‍රශ්නේ කවද කැමති බඩගිනිය බලන්න ගියන්න බලන්න ඕකේ බලේ කොච්චර වෙලා තියෙනවද ඒගොල්ලෝ දන්නවා මං දන්නෑ උසනෝ මේ ගාලා නෑ වක්වඩද හොඳයි ඔඩයා ඔය ගල උස්සගෙන ඉන්න ඕකේ බර ඔබට දරුණාම හිතා ගන්න පුළුවන් ඒ බෙහෙත් පරිස්සේ බලේ කොච්චර වෙලා තියෙනවද කියලා කලියුගයා ගල උස්සගෙන ඉන්නවා අනිත් අය බලාගෙන ඉන්නවා මෙහෙම සෑහෙන වෙලාවක් ගත වුණා මොකද ශක්තිය නැති වෙලා ගියාද විභාජන ඔය අරිෂ්ඨ හදන ක්‍රමේ ඔයාගත්තරන් අට පුළුවන් රඩ වෙන්ට නිදිකුම්බා සීසර් වෙන්න සිහින මවනවා මේ අතරේ විද පප්ප ගමනක් යන්ට ලෑස්ති වෙනවා මම බේත් කොල ටිකක් කපාගෙන එන්නම් මම දෙන්නද එපා සුර පප්පේ ඔයා ගමේ ආරක්ෂාවට ඉන්න අනිත් අයට වගේ නෙවෙයි ඉතින් ඔයාට අරෙස්ටේ බලේ වගේම මොලේ තියෙනවනේ ඒ හින්ද පරිච්චමේ ඉන්න මම ගිහිල්ලා එන්නම් හොඳයි පප්පේ ගිහින් එන්න වැතුනා නේද වලේ මේක නම් තෝමං කාදුවෙන් ගෙම වැඩක් තමයි තැම්පති තුමෝ අපි අල්ලුවර වෙදා මොහොම හොඳයි බාටු මං ඔබට හොඳ ටෑග් ගත් දෙනවා විනෝද වෙන්ටා රෝමේට ගිහින් රෝමේ නියමයි මම යනවා නිවාඩුවට රෝමේ මම යනවා අද කේමඩ බෙහෙර රහස බලන් ඉන්නවා කියනක කොලයි මං හොයාගන්නම් ගේනම ඔබ කියවා බලමු මොනවද වෙන්නේ කියලා කියනවා මට බෑ අපු පෑ ගානක් වඩ දුන්නා බුද පප්පා රහස කියට මොන හේකටද රහස දැනගන්න ඕන බුද පප්පා රහස කිව්වොත් සල්ලි දෙනවා මල්ලක් පිළෙන්ට එච්චරද ඕන ගාලක් කිල්ලන්ට සුදුස් ගාල දෙනවා සුදුස් ගාල එපා අනේ මට රහස දැනගන්න උම නයි අනේ වැද පප්ප කියන්ටකෝ මං ජීවත් වෙන එකක් නෑ ඔය රහස නොකිව්වොත් ඔයා
සූරපත්ති බඹරි වගේ කැරකෙන්නේ ප්‍රශ්නයක් නම් කියන්න වේද පප්පා ගියා ගියාමයි තාමත් නැ මං යනවා හොයන් එන්න බලාගෙන ඉ සූරපත්ති කාලෙකින් අරිස්ටි බිව්වෙත් නැහනේ හරි එහෙම කියලා බලන් ඉන්න බෑනේ වේද පප්පේ වේද පප්පා කොහෙද මහදවල් දීන පෙනෙයි කොන්දෙන්නත් දීන බලයි කොන්දෙන්නද විකුණන්නේ පරබාගෙද විකුණන්නේ නැත්නේ හිතාගන්න බැරුවයි ඉන්නේ ඉරිඟු විකුණුවොත් සල්ලි ටිකයි කොන්නු විකුණුවොත් බැනුම් ගොඩයි එබැවින් මන් දැන් මොනව කරන්නද හිතාගන්න බැරුවයි ඉන්නේ කඩ ඇනයත් දැන් බුරුල් වෙලා දාඩන් ටික හොඳටම ගෙවිලා බේරගන්න බැරි අවුලකටයි දැන් මං වැටිලා ඉන්නේ අයියෝ බේරගන්න බැරි අවුලකටයි දැන් මං වැටිලා ඉන්නේ බේර ගන්න බැරි අවුලකටයි දැන් මං වැටිලා ඉන්නේ දුක් වෙන්න ඕන නෑ පරක් තියාගන්න මොනව කරත්ත විතර අපි කුණන්නේ බඩු ටික අරන් පරක් එක්ක ගෙදර යන්න ඇත්ත නේනම් ඒක හොඳ අදහස හරත් දෙන්නත් මගේ ඉරිඟු ටිකත් මගේ කරත්තෙත් මගේ මමත් මගේ හරි හරි ඕක දැන් නවත්තනවා ඒක නෙමෙයි මගදි හම්බුනාද වෙදෙක් බෙහෙත් එකතු කර කර යන නෑ ඒ වුණාට මම දැක්කා දැලක් අතට දාගෙන යන වෙදෙක් රෝමන් කාර්ය කට්ටියක් එයාව අල්ලගෙන යනවා මං දැක්කා බොක්කා මාවෙක් මන්ට දෙන්න ගෙනියනවා ඒ වුණාට මම එහෙම ඉන්නේ යන්නේ බලකොටු ඇතුළට ගිය කරත් විකුණ බෑ ඒක ගන්න හුඟක් කරත් ඕනනේ මද වෙඩාට ඔයාව මට හම්බුනේ ගිහිල්ලා බලමුකෝ නොකියාම සතුරන් පහර දෙන නිසා බලකොටුවට යන සෑම රථයක්ම පරීක්ෂා කරනවා ඒයි මොකද ඉතින් ඔය හැංගෙන්නේ මගේ අඩුවන්ට පොඩි විහිළුවක් කරන්නයි හදන්නේ ඒක හොඳයි පාත්තෝ වන්න හරි ආසයි අරස්සේ අදින ගොඩු දෙන්න රත්තට අමෝඩයක් නෙමයා නවතින කීනෝ බලන්න ඔය කරත්තේ මොනවද තියෙන්නේ කියලා ලොකොත් නෑ නවත්තනවා හිනාව විහිළුවක් කියලා හිතුවද මෙයා මාව විහිළුවක් කරගෙන මොලේ නරක් වෙලාද කොහෙද එයාට යන්න දෙන්න මිනිහා හිංසකයි මං මිනිහාව දන්නවා ඇයියාට මං හිතුවා ඉවරයි කියලා දැන් අපි ඇතුලේ ඉන්නේ ඔයාගේ වීඩියෝ කරන්න ඇද්ද ඉතින් නෑ දැන් බෑ වුණා ඒක මං හිත උදේට කරන්නම්කෝ ආ හොඳයි Good night.
මගේ වීඩියෝ කරන්න වෙලාව හරි. ඔහොම ඉඳගන්න රුතිනා අපිට කතා කරන්න දේවල් තියෙනවා බෑට කාලම තැකි කතා කරමු එළි වෙනකන් උනත් තමක් නේ අපි ආව වෙද පප්පගේ අරුෂ්ට ප්‍රහස හොයාගන්න ඕන හොයාගත්තොත් අපි බල සම්පන්නයි එහම උනත් කොහමද ගිහිල්ලා මම ජූලියස් සෙලෝලා සීසර් වෙනවා ජූලියස් සීසර් පන්නන්නද ඔව් ජූලියස් තමයි වෙල කවුද මම ලොක්ක වුණාම ලුතිලන්ට මහා ඇමති වෙන්න පුළුවන් වැඩි කරගත්තට පස්සේ මම මෙයාව පන්නලා තනියම රටපාලනය කරනවා මේ නිදිකුම් බව සිංහයන්ට කණ්ඩ දාලා මම සීසර් වෙන්න ඕනේ මොකටද මහා ඇමතිකම් මුන් දෙන්න පුටු වලට රණ්ඩු වෙනවා මං වෙද පප්පව හොයා ගන්න ඕනේ හරි මෙතන වෙන්න ඕනේ වෙද පප්ප ඉන්න තැන බය වෙන්න එපා මං ආවේ වෙද පප්පව බේර ගන්න මං යන්නද හරි අම්මෝ ඔක හරි භයානක එකෙක් මං දුවන් කට්ටි එක්කන් ඉන්න ඔයා දුවන් එපා ඉක්මනට සූර පප්පේ කොහොමද පප්පේ මොන්නේ හේකට දැන් මෙහාට ආවේ ඈ අරුන්ට අහු උනත් එහෙම විනාසයි නේද ඇවිල්ලා ඇවිල්ලා අරි වැඩේ නෙට් එක දවසකින් අරිෂ්ටි බොණ්ඩ වුනේ නෑ නේද කමක් නෑ මේ මට පොඩි අදහසක් ආවා අපි ටිකක් විනෝද වෙමු ඇවිල්ලා 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 එම්බදි දුමනි මොකලා අනේ ඇවිල්ලා හදන ඉන්න එන්නකො ඉක්මනින් එන්නකො යන්න ඉස්සෙල්ලා හරි හරි අර අර පප්පා පප්පා අනේ යා වල්ලගන්න සූර පප්පා ඇවිල්ලා එහෙම කල්ලා නොදන්න එපා ඒක වල්ලා ගන්නවා මට කලිනොත් ගහලා තියෙනවා
මොකද වෙන්නේ? අයියෝ දැක්ක නැද්ද වෙච්ච දේ? වැඩේ කැතයි. එයා මටත් වරෙන් මිහිරුව කරලා වගේ පේන්නේ. වැඩේ කැතයි. කැතම කැතයි. හරි නරකයි. රහස තියන්නේ නැද්ද වද බප්පේ? එහෙමනම් මං ඔබේ යාළුවව අද කරලා බාර දෙනවා. ඕන්න මට මොකුත් කියන්න එහෙම එපා. මාත් බලන් ඉන්නේ ඔය වද කියනකන් තමයි කියන්නේ උගත් දේවල් තියෙනවා. අන්න උන් එනවා. සෙන්පති නිදි කුඹ අරන් එන්න කිව්වා. අනේ සෙන්පති නිදි කුඹ අරිෂ්ටි රහස හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. කොටා දල්නවාද අරිෂ්ටි හදල රහස? මම දන්නේ අන්තිම පාරටයි අහන්නේ. දැන් තොම්බිට්ටියට වද දෙනවා. වද දෙනවා මම බය වෙයි. දුර පප්පට වද දුන්නට වැඩක් නැහැ. එයා මොකුත් කියන්නේ නැහැ. ඔය කොටාව අර මේසෙට තියලා තඩවෙන්ට බඳින්න ඕනා. බුරුරට බඳින්න එපා. මම ආවලොත් කාටද තලපෙන්නන්න ඕනේ? ඉක්මන් කොරන්න. අනේ අනේ පා එපා වද දෙන්න එපා. අයියෝ අයියෝ වද දෙන්න එපා මට. අනේ මේ අනේ වද දෙන්න එපා රිදවන්නේ. එයාට වද දෙන්න එපා මම රහත කියන්නම්. අනේ අනේ වද දෙන්න එපා. අයියෝ මට නවත්තන්න කියන්න. වද දෙන්න එක නවත්තනවා. ඕක මං ඇල්ලුවෙත් නෑනේ. අනේ මුලදී මම අවසාන ගැන හිතුණා. හොඳයි. එහෙනම් රහස කියනවා. නැත්තම් වද කැටයන්ට කියනවා. හොඳයි මම අරිට මෙතනම හදලා පෙන්නන්නම්. හැබැයි මට ඕන කරන හැම දෙයක්ම වෙනත් දෙන්න ඕනේ. මේම ගියොත් මගේ අසව ගහලා යනවා. ඕන කරන හැම දෙයක්ම දෙන්නම්. බුද බප්පගේ උදව්වට ඕනම් සබළු ගන්නත් දෙන්නම්. එවලු දෙන්නෙකුත් එක්ක බුද බප්ප අරිට මේත් හොයන්ට යනවා. ගහෙන් කොල සෑහෙන්ද කඩාගන්න ඕන. මේ ගහේ මුලුත් ඕන, මල් ගොඩකුත් ඕන. මෙහෙත් හොයාගෙන ආවා. කල්දේරමකුත් ඕනෑ කියන්නේ? හොයලා දෙලවකෝ. දුනු දෙකකුත් දැම්මා. ගම්බෙලිටි කැකුත් දැම්මා. දැන්නේ මගතු නාවේ අත්තන් වෙලා යන පාටයි බැලුද කිත්තර වැඩි කොහන්ට මොනවා හරි අඩු වෙලා වාගේ මොනවද අඩුනේ මොකක් 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 ඉස්තෝ වෙඩි ඉස්තෝ බරි දැන් අවාරේද වෑ ආ දැන් අවාරේද එහෙනම් වාරේ නැකන් එමු නෑ බෑ යනවා කච්චෙම ගෙන් ඉස්තෝ බරි හොයාගෙන එනවා කොහෙන් කරියලා හොයාගෙන එනවා ඉස්තෝ බරි ඔහේගේ මොලේ තමයි මොලේ මගේ යාළුවා වෙද බප්පගේ ඒක අපි කාලේ මුසීසර් ගෙවයි
අනේ ස්ට්‍රෝබෙරි හොයන්න ගිය සොල්දාදුව තවමත් නැහැ. මිරිකුම්බ කල්පනා කරනවා බොහොම අරිෂ්ටි හදාගන්න කියලා. මෙයා කොහෙ ගියාද මන්දා? එකෙක්ට තාම ආවෙ නැහැනේ. ආන් ස්ට්‍රෝබෙරි හොයන්න ගිය කට්ටිය ආපහු එනවා. ඇටි ජාන්තන්. මගේ වීර සබලානේ සොයාගත්තල ස්ට්‍රෝබෙරි. වැද බප්පේ මෙන්දා අරිස්ටේට් ඕනා ස්ට්‍රෝබෙරි ගෙනාවා. නදක් පෙකේවා දදන්නේ නැගෙනල්ල තියෙන. ඕ කාලම බැලුවොත් තමයි හොඳ. අම්බුලන්. නෝ. ස්ට්‍රෝබෙරි නැති වුණාම රස ටිකක් අඩු වෙයි. ඒකුනේ අඩුවක් එන්නේ නැහැ. ඒ වුණාට කොහොම හරි අරිෂ්ටය හැදෙනවානේ. මුලින්ම බොන්නේ මං ඒ කවුද දන්නේ මේකට බස දාලාද කියලා. ඔයාට බය නම් මං බීලා පෙන්නන්නම්. පෙර දෙන්න ඕන හැන්ද. එපා. ආයුෂ්‍ය හරියට හදලා නම් ඔයාට හයිය ඇවිල්ලා අපිට ගහයි. කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. නවත්තනවක. මං කිව්වේ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න කියලා. සෙන්පතිතුමනි ඕකේ වහදාලා තිබිලා කවුරු හරි සොල්දාදුවෙක් මැරුණා. ඒකට වග කියන්නේ කවුද? ඕක අපි වෙන කාට හරි කොහොමද? හොලා අදහස. මිත්‍යා බෑන්ට මේ මම. ඔව් කවදරයා ඔයා. කොහොමද තමුදු? මම දුකෙන් ඉන්නේ. මෙයා කිව්වා මට කරත්තේ විකුණලා දෙනවා කියලා. තාම විකුණලා දුන්නේ නැහැ. තව එනවා මෙතන hina වෙන්න. කරත්ත විශ්වාස කරනා මට තේරෙන්නේ නැහැ. මෙන්න මේකෙන් ටික බොන්න. මං ওই තරජාදි බොන්නේ නැහැ. මොකක් කිව්වා? ආ? මොකද නිකන් මාදියා කන්න වගේ බලන් ඉන්නේ? කරත්තකාරයෝ සුබ්බනෝ දැකලම නැද්ද? ඈ? ඕක බිව්වහම ඔයා තමයි ලෝකෙ ඉන්න සතුටුමස්ම මිනිහ. මම? මේක කරන්න එපා මට හිනා යනවා. දැන් හොඳ උන්නහ වගේ කාට හරි ගහනවා. මං ගැහුවොත් ඒගොල්ලෝ මට ගහයිනේ. කවුද ඉදිරිපත් වෙන්නේ? මෙයාගෙන් කුටි කන්පා. මං ඉදිරිපත් වෙන්න කියලා කිව්වහම කවුරු හරි ඉදිරිපත් වෙනවා. හරි මං උටි ගන්නම්.
හොඳයි අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි බලන්න ගහනවා මෙයාට. මොකද බලන්නේ ගහනවා. උලම වගේ බලන්නේ ගහනවා ඉතින්. අනි. ඕ වැඩේ හරි බෑට වැඩ කරනවා. තේදුනද? ඔලු කට්ට තැනියක් ගැහුවා වගේ දැනුනේ. තව කාට හරි ගහන්න ඕනේද? නැත්තම් යන්න. ඔන්නිරෝ. අයියෝ. දෙරේ කොටිකත් නෑ විකුණන්නේ. ගොන් දෙන්නත් නෑ විකුණන්නේ. ඔක්කොම අරගෙන මම යන්නේ. කිසිම දෙයක් නෑ විකුණන්නේ. ඩකද ඩකද ඩන් නන් නන් නකද ඩකද ඩන් නන් නන්. දෙරේම අරගෙන මම යන්නේ. කිසිම දෙයක් නෑ විකුණන්නේ. අරිෂ්ඨ බීලා මම ඉන්නේ කාටත් දැන්නේ බය වෙන්නේ හිතුනොත් හරකුන් දන් දෙන්නේ කරත් ඇදගෙන මම යන්නේ දැන් මොකටද මම දුක් වෙන්නේ නින්දක් දාගෙන මම යන්නේ හරකුන් ජෝඩුව නිදියන්නේ තෝද දෙකත් ඔය කැරකෙන්නේ ඒක නම් නියම බෙහෙතක් නියම බෙහෙතක් නියමයි පුදුමයි අරිම පුදුමයි ඉවිරියට එනු ඇවිත් මේ මැජික් කරිස්සේ බොනු 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 පෙරද කොහොමද ඉවිරියට ඇවිත් බ්ලා මේ අවශ්‍ය ටිකට් කමේ බිය සබලුම් බොන්ටා දැන් අපි රෝමට යනු කිනාන වැඩ බප්පේ මට අරිස්ත හදලා හදි ලියලා ඕන අනුපානුත් එක්ක අපි පාටේ මෙයාට මොනව හරි කරමු ඒ මද මං කියන්නේක හරි එහෙම කරමු දැන් බලන්න තෝර මට ලැබුණු ශක්තිය බරම මේක ලොකු වැඩි ඇටි අපි ඉන්න පොඩි එක මේක ලොකු වැඩි මේක පුළුවන් වෙයි බණ්ඩන් යෝඩේ හරි පුදුමයි නේ එම්බදි තුමනි ඔය පොඩි ගල උස්සන් ද අරිෂ්ඨ බොණ්ඩ ඕන දැන් හැබැයි නේද අයියෝ වැඩ පප්පා මාව රවට්ටුවා දැන්දා මේ අරිෂ්ඨ කිසිම බලයක් නැහැ ඇයි නැත්තේ මොනවද වෙන්නේ වෙද බප්පේ පේනවාද වෙලා කියනද මගේ වට්ටෝරුව වැරදිලා කොණ්ඩේ රැවුල වැවෙන බේතක් තමයි හදලා තියෙන්නේ දැන් ඉතින් ඔව වැවෙනවා වැවෙනවා දිගටම වැවෙනවා ඔයාලව හැම ගහනවා මේ කොණ්ඩේ රවුල වැවෙනක නවත්තනවා හැම ගහනවා නම් අපි ඔයාලට කියන්නෙම නෑ වෙද බප්පේ දැන් මහන්සි නේද ආව් අපි දැන් ගිහිල්ලා ටිකක් විවේක ගමු ඔය දන්නා මේ බෑන්දා මොකෝ තුන් දිගාලේ මතක් කළාද දනගාන්නේ මොඩේඕ මට මගේ රවුල පෑකුණා Thank you.
එකතුවෙලා රැවුල් කොන්න කපනවා මේ අතරේ තෙන්පති නිදි කුම්බා මෙහෙම කල්පනා කරනවා මේ කට්ටිය මාව විනාශ කරලා දැන් මම මොනවද කරන්නේ සම්මුතියකට එන්න වෙනවා මෙන්න මෙයා ආයෙත් ඇවිල්ලා මොකද්ද දැන් කරන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ කට්ටිය මේකට වෙලා දිගම රැවුලව තෝරන්න හොඳේ මේකෙන් දැන් වැඩක් නැහැ මොනවද ඔහෙලා තෝරලා නැත්තං හවරි හදලා විකුණන්න බහ ගන්න ඔය වාචාලකවල් මේ එම්මයාට තරහ ගියා පොඩ්ඩ කොමෙන්ටා එහෙනම් තව වැඩක් කියන්නද කරන්න රැවුල් කෙඳි වලින් ගනු අබරන්න කට්ටියට සෑහෙන ගාණක් හොයාගත්තා ඇති රැවුල වැවෙන එක නවත්වොත් යන්ට දෙනවා තාස්නේ මේකයි මට දැන් ඒ බේත හදන්න හැටි මතක නෑ මේ වෙනකම් මතක තිබ්බා මගේ යටි රැවුල වැඩිද බලන්න හොඳයි වං ඒක හදලා දෙන්න මට කැලේට යන්න ඕන බේතක් අරගෙන එන්න හැබැයි තනියමනේ බෑ රැවුල වැවෙන එක නවතින බේත දැම්ම දෙන්න එපා රැවුල වැවෙන බේතේ බලේ වැඩි වෙලාවක් තියෙන්නේ නෑ හෙට මම නියම අදිස්ත හදනවා ඊට පස්සේ අපිට පැන ගන්න පුළුවන් බේත හදලා රැවුල වැවෙන එක නවත්වුවාම මම මේ දෙන්නට හොඳ වැඩක් කරන්නම්කෝ ඔන්න විදියකින් හරි මම ගන්නවා පලිය ඔය දෙන්නට තනියෙන් කැලේට යන්න බෑ යනවා නම් අපිත් එක්ක යන්න ඕනේ හරිද මට අදහසක් ආවා එහෙනම් අපිට මුංගෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙයි ඒයි මොකද මගේ රැවුල බෑගුවේ දිගට තියෙනවා උසගෙන ඉන්නවකෝ ඉක්මන් කරනවා මල් කඩ කඩ ඉන්නේ දැන් යන් සූර පාපේ මේ ටික ඔක්කොම හරි අපි ආවා හොඳයි දැන් හදනවා බේත කපනවා කපනවා ඉවරයක් නෑ රැවුළු කැපුවා මෙහෙම කැපිල්ලක් නම් කැපුවේ නෑ කොහෙද යන්නේ ඇයි මට බැලිට බේත හදලා බලන්න අපි ඒක හදාගන්න ඔයා ගිහින් ඔය රැවුළු කපා ගන්න ලුචිලන් මේක වටේ පුරකාරයෝ දනවා පැනලයන්ට බැරි වෙන්න සූඩ පක්කේ මං ඔය පොඩි කල් දේරේ මේ හැදුවේ නැති කවිට ඒක ඔයා බොන්ට ඔයාට ඒකෙන් ශක්තිය ලැබුණහම අපිට මෙතනින් පැනගන්න පුළුවන් වෙයි මේ ලොකු එකේ හදලා තියෙන්නේ නිකන් සුප් එකක් විතරයි මං මේක ටිකක් රසට හදනවා ඒගොල්ලෝ අපිටත් බොන්ට කිව්වොත් දෙවට වරදක් වෙන්නේ නෑ නරිතේ ලැස්ති උනෝනු එම විව තමයි හොඳ දැන් කට්ටියට එන්න කියන්ට කට්ටිය එන්න බේත දෙන්න කල් දේරව මෙහාට ගේනවා කියනවා නම් ගේන්න හොඳයිද
හොඳයි. ලුණු ටිකක් ගන්න තවත් හොඳයි. ඔය ටික බීලා බලන්න. කොහොමද විශ්වාස කරන්නේ ඕක බිව්වහම කොණ්ඩේ රැවුලයි වැවෙන එක නවතී කියලා. ඔයාලට කිසි දෙයක් තේරෙන්නේ නැහැ නේ. දැක්ක නේද මගේ රැවුල වැවෙන එක නැවතුණා. ಕಾಲಿಯೇ ನಾವು ಮಂಕಾರಯ್ಯ කොහෙන්ද මෙච්චර ජීතර්ගේ ලකුණ තනියම ගහන්න බැරි වෙයි වගේ කට්ටි ආවිල්ලා ඉන්නවා කනවා ගුවන්ට නේද හදුවේ මොකද කරන්නේ මං ඔය දෙන්නවා ಸಿಂಗ್ ಹೆಂಟ ಕಂಟ ದಾನವಾ ಸಂಪತಿ ನಿಧಿ ಕುಂಬ ತುಮ ಹದಿಸ್ಯ ಕಿಯಲ ಎನ್ನ ಕಿವ್ವ ಕಲಿಸ್ಯ ಓ ಹದಿಸ್ಯ ಕೌದಮೆ ಸಲುವಾಗ ಮಗೆ ಕುಡಾರ ಮೇ ದಾಲಗೆ ಸಿಂಗ್ ಸರ್ ತಾಯಿ ದೇ ಸಿಂಗ್ ಸರ್ ತದೆನ್ನ මොකදර පප්පලාගේ ගම තාමත් යටත් කරගන්න බැරි වුණේ මේ තරම් විශාල සේනාවක් ඉඳලත් මෙච්චර කාලයක් කොල් ගෑවද උතුමාණනි අපිට මෙහෙ පස්ස අපි දිවා රෑදිකේ කට්ටියක් එක්ක යුද්ධ කරනවා කට්ටියක් කී දෙනෙක්ද දෙන්නෙක් ලැජ්ජනතුව කියන හැටි පෙන්නනවා ඒ දෙන්නව කොහේ හිටියත් මම විනාශ කරලා දානවා මට දෙන්නෙක් ලොකු නෑ මේ දෙන්නද මහ ලොකු චණ්ඩි දෙන්න කියනවා මොකද උනේ කියලා හිත තෙන්පති නිදි ගුම්බා අපේ අරිස්ත බලෙන් ගන්න හැදුවා ඒක බීල බලවත් වෙලා ඔබ වෙලවලා රෝමේ රජ වෙන්න හැදුවා මේ ඇත්තද පුදුමානුන් මම පහදලි කොල්ල දෙන්නම් නෑ ඕන්නෑ ගිල්ල රවුල කපා ගන්නවා ඔහෙටයි ඔහෙගේ පිරිසටයි මම දඬුවම් මාරුවක් දෙනවා මේ නිකන් හිටිය ඇති ඒ ගිල්ල සටන් කරනවා අනේ අනේ මං කියන දේ අහන්න මේ ගහනවා මට දීපු ඔත්තුවට මම ඔයව නිදහස් කරනවා ඒ කවදා හරි දවසක මම ඔය පප්පන්ගේ ගමත් යටත් කරගන්නවා තේරුණාද දැයි යන්න පුළුවන් හැබැයි ලේසි වෙන්නේ නැහැ වීරයෝ දෙන්න ආපහු ගෙදර එනකන් ජිම් පප්පා මග බලාගෙන ඉන්නවා ආන් දෙන්න එනවා වෙද පප්පයි සූර පප්පයි ඇවිල්ලා විශාල සාජ්‍යයක් දානවා සතුට නිමිත්තෙන් ලොකු බප්පට ජය වේවා ලොකු බප්පට ජය වේවා ලොකු බප්පට ජය වේවා තාක්ෂේ පටන් ගන්න